මෙතන තියෙනවා පත්‍රපාදය වලට පේනවා ඇති මේ සීමාව පත්‍රපාදය ඊළඟට ශාකය පත්‍රයට සම්බන්ධ වෙන්නේ පත්‍ර වෘන්තයෙන් වෘන්තය ඊළඟට පත්‍ර ධාරය තියෙනවා මේ වටේට පත්‍ර ධාරය විවිධ හැඩ තියෙන පත්‍ර ධාර තියෙනවා ඊළඟට පත්‍ර අග්‍රය මෙන්න මෙතන තියෙනවා පත්‍ර අග්‍රය ඊළඟට පත්‍ර නාරටි විහිදිලා තියෙනවා විවිධ නාරටි මැද නාරටි ශාඛා නාරටි කියලා තිබ්බ හතේදී මතක ඇති මේ සම්පූර්ණ සීමාවට කියනවා පත්‍ර තලය කියලා මේ සීමාවට කියනවා පත්‍ර තලය කියලා පත්‍ර තලය එතකොට මෙන්න මේ රූප සටහන් නම් කරන්න හැකියාව තියෙනවා ඊළඟට අපි බලන්නේ මෙන්න මේ එක එක පත්‍රවල වෙනස්කම් පත්‍ර පාදයේ වෙනස් වෙලා පත්‍ර අග්‍රයේ වෙනස් වෙලා පත්‍ර ධාරයේ වෙනස් වෙච්ච හැටි පත්‍ර තලයේ වෙනස් වෙච්ච හැටි අපි අඳුර ගන්න ඕන මේ වෙනස් වෙච්ච හැටි කොහොමද කියලා අඳුර ගන්න අවශ්‍යයි ඒ නිසා ඔය ටික අඳුර ගන්න ඔයාලගේ ටියුට් එකේ මම දීලා තියෙනවා ඔයාලගේ ටියුට් එකේ දීලා තියෙනවා කලින් සිලබස් එකේ තිබ්බ නම් ටික ඉතින් මේක ලකුණු කරගන්නකො අපි ඊට පස්සේ එක කතා කරමු මොනවද ඒ කියලා හරිද මේ ටික නම් කරගන්න ඊට පස්සෙ අපි ඒ ටික කතා කරමු රූප සටහනේ හිස්කොටු ටික සම්පූර්ණ කරගන්න ඊළඟට අපි පත්‍ර තලයේ වෙනස් වෙන්නේ කොහොමද පත්‍ර අග්‍රයේ වෙනස් වීම කොහොමද පත්‍ර ධාරයේ වෙනස් වීම කොහොමද පත්‍ර පාදයේ වෙනස් වෙන්නේ කොහොමද ඔන්න ඔය ටික කතා කරමු පත්‍ර වින්‍යාසයත් එක එක විදිහේ වින්‍යාස ටිකක් තියෙනවා අපි ඒ ටික කතා කරමු හරිද පත්‍ර පා මේ කොටස් ටික නම් කරගත්තා නම් කියන්න මට අපි ඊළඟ කොටසට යමු හැමෝම නම් කරන්න ඇතිනේ දැන් මේ තියෙන අපේ පෙළපොතේ තියෙන කොටස් ටික හරිද පෙළපොතේ තියෙන පත්‍ර තලය කොහොමද වෙනස් වෙන්නේ කියන එක මෙන්න ගොටු කරලා තියෙන හැඩය මෙන්න කොට්ටම්බ වල තියෙන හැඩය මෙන්න රාබු වල තියෙන පත්‍ර තලයේ හැඩය අඹ වල කොහිල වල මේවා දැක්කාම යාළට අඳුර ගන්න පුළුවන් පත්‍ර තලය එතකොට ඔයාලගේ ටියුට් එකේ තියෙනවා ඔය ටිකම මේ විවිධ නම් සහිත ඔන්න ඔය ටික කලින් සිලබස් එකේ තිබ්බ ටිකක් කලින් විෂය නිර්දේශයේ තිබ්බ ටිකක් ඔය ටික පාඩම් කරගන්න උනා නම් එහෙම බලන්න ත්‍රි රූපී හර්දාකාර ඩෙල්ටාකාර චත්‍රාකාර ඉලිප්සාකාර දෑකැති හැඩැති රුක්කාකාර ප්‍රත්‍යණ්ඩාකාර ලංසාකාර ඔය විදිහට තියෙනවා නම් ගොඩක් ඔය නම් ටික නම් නැහැ මෙතන ඒක මම ඔයාලගේ ටියුට් එකට දාලා තියෙනවා මේ හඳුනා ගන්න ඔය ටික පාඩම් කරගන්න අවශ්‍ය නැහැ ඔය නම් ටික පාඩම් කරගන්න අවශ්‍ය නැත මෙන්න මේ රූප සටහන් මේ පෙළ පොතේ තියෙන රූප සටහන් ටික බලන්න මේ රූපය දැක්කොත් මේක ගොටු කොලයක් මේ ගොටු කොලයක පත්‍ර තලයක් කියන එක අඳුරා ගන්න පුළුවන් වෙනවා නම් ඒ ඇති ගොටු කොල අඳුරා ගන්න ලේසි රාබු ලේසි අඹ ලේසි කොහිල ලේසි කොට්ටම්බත් චුට්ටක් උත්සාහ කරලා බලන්න අඳුරා ගන්න පුළුවන් එකිනෙකට වෙනස් පත්‍ර තල මේ ශාක ලෝකේ ඕන තරම් තියෙනවා එහෙනම් පත්‍ර අග්‍රය ගත්තොත් මෙතින් පත්‍ර අග්‍රය විවිධත්ව නියඟලාවල තියෙනවා මෙහෙම කැරකිලා වගේ ගිහිල්ලා කොබ්බෝලි ඉලවල මෙතනින් බෙදිලා තියෙනවා කොස්වල බෝවල අරලියවල හොඳට ඔය විදිහේ පත්‍ර අක්‍රේ විවිධත්වයක් තියෙනවා එලාගේ ටියුට් එකේ තියෙනවා අති ත්‍රීව ත්‍රීව සාග්‍රක නණ්ඩුව සපුච්ච ප්‍රතිහර්දාකාර අවාකාර පහු රැටි ඊළඟට ඒ විදිහට නම් ටිකක් තියෙනවා හරි ඔය නම් පාඩම් කර ගැනීම අවශ්‍ය නැහැ මේ ටියුට් එකේ දාලා තියෙන රූප වල නම් පාඩම් කර ගන්න ඕනේ
මෙන්න මේ රූප ටික මතක තියාගන්න. නියඟලා කිව්වොත් ආ මෙන්න මෙතනින් ඇඹරිලා වගේ තියෙනවා, ආ ඒක නියඟලා. මෙන්න මේ ඇවිල්ලා බෙදිලා තියෙනවා, ආ ඒක කොබෝලීල. කොබෝලීල. දැන් මේ ශාක සමහර වෙලාවල ගෙවල් වල තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. කොබෝලීල දැකලා තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. නමුත් මේ රූපය අඳුනා ගන්න සහ මේ වගේ ශාකයක් දැක්කොත් මේ කොබෝලීල මේකේ පාත්‍ර අග්‍රය වෙනස් කියන එක තේරුම් ගන්න. හොස්වල, බෝවල, අරලියවල, අරලියක් දැක්කොත් අඳුරගත්ත හැකි, බෝ ශාක පාත්‍රයක් දැක්කොත් අඳුරගත්ත හැකිනේ. එයාගේ පාත්‍ර අග්‍රය කොහොමද වෙනස් වෙන්නේ කියන එක. හරිද? මෙතන ලියන්න මොකුත් නැහැ, ওই ටික අඳුර ගන්න තියෙන්නේ පෙළපොතේ තියෙන රූප ටික අඳුර ගන්න. පත්‍ර ධාරයට ගියාම ඒකත් පර්ණ සිලබස් එකේ තිබ්බා. පක්ෂමදර, දන්තුර, දන්තිකාදර, සම්පූර්ණ කරන්තික, ශුද්ධ කරන්තික, කැපුම් ධාර, ඔය එක නම් තියෙනවා. වෙලාවට ඒවා පාඩම් කරගන්න නැහැ. හරිද? ඒ නිසා මේ ටික තේරුම් ගන්න මොකක්ද කියලා. දැන් ඔයාලට මේ රූප සටහන ගත්තොත් කොහිල වල කලිනුත් අපිට ලැබුණා වෙනසක්. දැන් මෙතනත් තියෙනවා පත්‍ර ධාරයත් වෙනස් කියලා. නෙළුම් වල, බෝ වල වද වද අඳුරා ගන්න පුළුවන් වෙන්න, අරලිය වල ඔය ශාක පත්‍ර ටික නම් කරන්න නැතුව දුන්නොත් හඳුනා ගැනීමේ පහසුව තියෙනවා. අපි ප්‍රශ්නවලදී බලමු කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒ පත්‍ර ධාරයේ විවිධත්වය. ඊළඟට පත්‍ර පාදයේ විවිධත්වයකුත් තිබෙනවා. අපි ටික රූප සටහන් දැක්කාම නම් ටික අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. පැහැදිලිද? ඔය දක්වා ලියන්න මුකුත් නැහැ. ඒ රූප සටහන් ටික මම දීලා තියෙන්නේ. තාත ආයෙක් කියන ඔය නම් ටික කටපාඩම් කරගන්න එපා, ටියුට් එකේ තියෙන. අපි ඊළඟ මාතෘකාවට යනවා. ඒ මාතෘකාව තමයි පත්‍ර වින්‍යාසය. මේකෙන් නම් ප්‍රශ්න අහනවා, මේ රූප සටහන් දීලා කවුද මේ, මොකද්ද මේ පත්‍ර පිහිටලා තියෙන රටාව. පත්‍ර වින්‍යාසය කියන්නේ මොකක්ද කියලත් නිතරම අහන ප්‍රශ්නයක්. ශාක පත්‍ර කඳට සවි වෙලා තියෙන රටාවට කියනවා පත්‍ර වින්‍යාසය කියලා. ශාක පත්‍ර කඳට සවි වෙලා තියෙන රටාවට කියනවා පත්‍ර වින්‍යාසය කියලා. හරිද? දෙත පළවෙනි ආකාරයේ තමයි පත්‍ර මාරුවෙන් මාරුවට කඳ දෙපස පිහිටලා තියෙනවා. පත්‍ර මාරුවෙන් මාරුවට කඳ දෙපස පිහිටලා තියෙනවා. දෙත මොකද්ද උදාහරණේ? ඔයාලගේ ටියුට් එකේ තියෙනවා. මොකද්ද උදාහරණේ? කටු අනෝද. ඔය නම් කියන්න, මොකද ඔය නම් ඔයාලට පැටලිලි සහිත වෙයි, අමතක වෙයි. එහෙනම් හොඳට පුරුදු වෙන්න ඕන. පත්‍ර මාරුවෙන් මාරුවට කඳ දෙපස පේනවා. කටු අනෝද. ඊළඟ පත්‍ර යුගල වශයෙන් ප්‍රතිවිරුද්ධ දිශාවලට පිහිටනවා. පත්‍ර යුගල විදිහට මේ ශාක පත්‍ර ටික අරගෙන බලන්න. මේ තියෙන පත්‍ර යුගල දෙන්න දෙන්න දෙපැත්ත විරුද්ධ දිශාවේ ඉන්න. මේ ශාක පත්‍රේ නම් දැක්කම අඳුරනවා කවුද මේ? පේර. 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 ඒ කියන්නේ පේර. ඊළඟට තුන්වෙනි වර්ගයේ තමයි එක් ස්ථානයකින් හටගගෙන පත්‍ර තුනක් හෝ වැඩි ගණනක් විදියට වලයාකාර විදියට පීට. මේ තියෙන එක වලයාකාර. එක තැනකින් පත්‍ර දෙකක් තුනක් ඊට වැඩි ගණනක් වලයාකාරව පීටනවා. වලයාකාරව පීටනවා. පැහැදිලිද? ඒවා තියෙන ශාකයේ මොකද්ද? කහ මල් වැල. කහ මල් වැල් වෙලක් තියෙනවනේ. අන්න එකට කියනවා රුක්කත්තන කියලා. මොකද්ද කියන්නේ? රුක්කත්තර. රුක්කත්තන කියලා කියන. රුක්කත්තන. ඒක මේක බලා ගන්න පුළුවන්. රුක්කත්තන. තා
ව්‍යාපාර මලක් වෙනවා බලන්න. ඊළඟට තුන්වෙනි අවසාන වර්ගයේ තමයි කඳ වටා සර්පිලාකාරව තියෙන. කඳ වටා සර්පිලාකාරව තියෙන්නේ මොකේද? හැන්ද කැන්ද කඳ වටා සර්පිලාකාරව තියෙන්නේ කැන්දවල. කැන්දවල. කැන්දවල තියෙනවා. හරිද? කැන්දවල තියෙනවා. කටුවනෝද පේර රුක්කත්තන කැන්ද. ඔය වර්ග හතර තමයි අපිට හඳුනා ගන්න තියෙන්නේ. ඊට අමතරව ඔය නම් ටිකක් තිබ්බ එකත් ටියුට් එකේ තියෙනවා බලන්න. ඒකාන්තර, ත්‍රිකාන්තරික, සර්පිලාකාර, චක්‍රීය ওই විදිහට තියෙනවා. පැහැදිලිද? කැන්ද. ඔන්න ඔය වර්ග ටික මතක තියාගන්නවා. ඒක රූප ටික නම් ටියුට් එකේ දීලා තියෙනවා, කටපාඩම් කරගන්න තියෙන්නේ, අඳුනා ගන්න තියෙන්නේ. එතන ලියන්න අපිට තියෙන්නේ පත්‍ර වින්‍යාසය කියන්නේ මොකක්ද කියලා. අපි ඒක ලියමු දැන්. පත්‍ර වින්‍යාසය කියන්නේ මොකක්ද කියලා. පොඩි දෙයක් තියෙන්නේ ලියන්න, ලියලි වෙලා රෙජිස්ටර් කරන්න. ඒක හමු සලම් කියන්නේ සිතුලිතුව මොකක්ද පත්‍ර විඤ්ඤාසය කියන්නේ? ශාක පත්‍ර කඳට සවි වී ඇති රටාව පත්‍ර විඤ්ඤාසය ලෙස හැඳින්වේ. ඊළඟට ජනාධිතුව. ශාක පත්‍ර කඳට සවි වී ඇති රටාව පත්‍ර විඤ්ඤාසය ලෙස හැඳින්වේ. ඊළඟට ඒනුලිතුව. ශාක පත්‍ර කඳට සවි වී ඇති රටාව පත්‍ර විඤ්ඤාසය ලෙස හැඳින්වේ. ඊළඟට සංදීප. ශාක පට්ට කඳර සවි වී ඇති රටාව පට්ට විඤ්ඤාසයට සැඳින්වේ. ඊළඟට කවුදන්නේ පොසොනි. ශාක පට්ට කඳර සවි වී ඇති රටාව පට්ට විඤ්ඤාසය ලෙස හැඳින්වේ. ඊළඟට ඉන්නේ විමෙත්. ශාක පත්‍ර කඳට සවි වී ඇති රටාව පත්‍ර විඤ්ඤාසය ලෙස හැඳින්වේ. කවිනු. ශාක පත්‍ර කඳට සවි වී ඇති රටාව පත්‍ර විඤ්ඤාසය ලෙස හැඳින්වේ. එතකොට පත්‍ර වින්‍යාසය කියන එක අනිවාර්ය ප්‍රශ්නවල තියෙන එකක්, සහ මෙන්න මේ කැන්ද පේර රුක්කත්තන, සෝරි මෙතන කැන්ද රුක්කත්තන පේර කටුවනෝද කියන එක, මේ කටුවනෝද, ඊළඟට පේර, ඊළඟට රුක්කත්තන, මට කැන්ද, මෙන්න මේ ආකාර උදාහරණත් එක්කම මතක තියාගන්න මොකක්ද කියලා. හරිද? ඉතින් අවස්ථා ටික හරියටම මතක තියාගන්න. අපි අලුත් මාතෘකාවකට යන්න හදා. දැන් මේක අපි ආරම්භයේදී කිව්වා පස්සේ කියලා. මොකද්ද? උත්වේදනයේ කියන මාතෘකාවට යන්නේ. උත්වේදනය. මෙතනදී අපි පොඩි කොටස් ටිකක් කතා කරනවා උත්වේදනය ගැන. ආයෙමත් මේක ඉදිරියේදීත් කතා කරමු. මේක බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මොකක්ද ඒ ක්‍රමය? මෙතන බලන්න තියෙන ක්‍රමය තමයි ශාකත්තක් අරගෙන, අරගෙන යන ගහේ තියෙද්දි
ඒක පොලිතින් එකකින් වහලා තියෙන පැයක් දෙකක් විතර තියෙනකොට ඔය ලස්සනට බලා ගන්න පුළුවන්, ලස්සනට බලා ගන්න පුළුවන් මේ ජල බින්දු තියෙන, ජල බින්දු තියෙන. හරිද? ඒ ජල බින්දු කොහෙන්ද ආවේ? ජල බිින්දු ගොයින්ද? ජල බිින්දු ආවේ චාක පත්‍රවල මුල්වලින් උරා ගන්නා ජලය චාක පත්‍රවලින් පිට වෙනවා. පිට වෙන්නේ මෙන්න මේ සෛලවලින්. මේ සෛලවලට නමක් කියනවා. මේ සෛල කියන්නේ පාලක සෛල. මේ සෛලවලට කියනවා පාලක සෛල. පාලක සෛල දෙකකින් ආවරණය වෙලා තියෙනවා සිදුරක්. සිදුරක් හැදෙනවා. ඒ සිදුරට කියන නමක් මොකක් කියලාද? රූටිකා සිදුර කියලා. ඔන්න උතනින් තමයි ජලය වාෂ්ප විදියට පිට වෙන්නේ. ඔක ශාක පත්‍රවල යටි පැත්තේ බහුලව තියෙන. ශාක පත්‍රවල යටි පැත්තේ බහුලව තියෙන. මේක මේ පෙන්වන්න කරන අවස්ථාවක්. මේ සෛලම නාරටි දිගේ එන ජලය මෙහෙම විහිදිලා මෙන්න මේ තියෙන රූටිකා සිදුර හරහා බැහැර වෙලා යනවා. අපි මේක අර්ථ දැක්වුවොත් ශාකයක වායව කොටස් වලින්, ශාකයක වායව කොටස් වලින් ජලය වාෂ්ප ලෙස පිටවීම හඳුන්වනවා උත්ප්‍රේදනය කියලා. මෙතන තව එකක් අපි කියන භෞමික ශාක කියලා. ජලජ ශාක ලෝක බලන්න බෑ. භෞමික ශාක වලින් ජලය වාෂ්ප ලෙස පිටවීම උත්ප්‍රේදනය කියලා කියනවා. ශාක පත්‍ර වලින් තමයි ජලය පිට වෙන්නේ. ශාක පත්‍ර වල යටි පැත්තේ තියෙනවා පූටිකා සිදුරු. ඒ වලින් තමයි වැඩිපුර පිට වෙන්නේ. ඒක අඳුර ගන්න පරීක්ෂණයක් අපි මෙතන කතා කරනවා. යූනලයක් තියෙනවා. මේ තියෙන යූනලය. මේ යූනලය වතුර පුරවලා තියෙනවා. එක බාහුවක පොල් තෙල් තට්ටුවක් දාලා තියෙනවා. හරිද? මේ ශාක අත්තක්, මේ ශාක අත්ත ජලය ඇතුළ දීම කපා ගන්න ඕන. ඇයි මේක වතුර ඇතුළ දීම කපා ගන්න? දැන් මෙහෙම හිතන්නේ ශාක අත්තක් තියෙනවායි කියලා. ශාක අත්තක් මෙහෙම නමලා ගන්න. හරිද? මෙන්න වතුර බේසමක් හරි මොකක් හරි ඒකට මේක මෙහෙම පහලට තද කර ගන්න. හරිද? මෙහෙම තද කරලා අරගෙන ශාක මේ බේසම ඇතුළෙදි මේක කපන. වතුර ඇතුළෙදි කපන. වතුර ඇතුළෙදි කපන්නේ ඇයි දන්නවද? එහෙම නැතුව වාතයේදී ඔක කැපුවොත් මෙතනින් පස්සේ මේක ඇතුළට වායු බුබුලු යනවා. මේකට වායු බුබුලු යන්න පුළුවන්. වායු බුබුලු ගියොත් මේ පරීක්ෂණය අසාර්ථකයි. අපිට අවශ්‍ය නිරීක්ෂණය ගන්න බෑ. දැන් මේක ජලය ඇතුළ දීම කපාගෙන ඊළඟට මේ අත්ත යූනලයට හයි කරන්නත් ඕන. වතුර ඇතුළ දීමයි, වතුර ජලය තුල දීම තමයි මේ ශාක අත්ත ජලයට මේ 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 යූනලයේ මේ දකුණු වම්පස බාහුවට හයි කරලා තියෙන. ජලය තුල දීමයි. ඒකට හේතුව වායු බුබුලු ඇතුළු වෙන එක වළක්වන්න. දැන් මෙහෙම තියෙනවා. මෙහෙම තිබ්බහම පැයක් දෙකක් තුනක් තිබ්බහම මොකද වෙන්නේ? කාටද කියන්න පුළුවන් ලැබෙන නිරීක්ෂණය මොකක් වෙයිද? මොකක් වෙන්න පුළුවන්ද? දැන් උත්සාහ කරන්න උත්තරයක් හදන්න. මේක වෙන දෙයක්. යූනලේ තුන ජලය ටිකෙන් ටික ඉවත් වෙලා යනවා. ඒක අපිට බලා ගන්න පුළුවන් කොහමද? පොල්තෙල් තට්ටු පහලෙන් ඒ ජලය ඉවත් වෙලා යනකොට මේ පොල්තෙල් තට්ටුව පහලට යනවා. මේ ශාකපත් වලින් ජලය පිට වෙලා යනවා. උත්ප්‍රේදනය වෙනවා. එතන මේ පැත්තෙන් ජලය උරා ගන්නවා හැමතිස්සෙම මේ අත්ත මගින් ජලය පිට වෙලා යනවා. ඒ පිටලා යනකොට මේ ජල මට්ටම මෙහෙට එනවා. මෙහෙට එනකොට පොල්තෙල් තට්ටුව පහලට යනවා. අපිට බලා ගන්න පුළුවන් මේ පැත්තෙන් ජලය පිට වෙන්නේ නැහැ කියන එක තහවුරු කරගත්ත හැකි. ඇයි? පොල්තෙල් තට්ටුවක් දාලා තියෙන නිසා. මේ පැත්තේ පොල්තෙල් තට්ටුවක් දාලා තියෙනවා. ඒ නිසා මේ පැත්තෙන් ජලය කිසි ලෙසකින් ඉවත් වෙන්නේ නැහැ. ජලය මෙහෙම තමයි යන්නේ. ශාකපත් වලින් ජලය උරා ගන්න, උරාගෙන පිට වෙනවා. ඒ නිසා අපිට ඒක නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ උත්ස්වේදන ක්‍රියාවලිය නිසා. හරිද? උත්ස්වේදනයෙන් පිටවෙච්ච ජල පරිමාණයට සමාන ජල ප්‍රමාණයක් මෙයා උරා ගන්න.
ශාක පාත්‍රෙ මිලිලීටර් 10ක් ගියා නම් මේක උරා ගන්නවා මිලිලීටර් 10ක්ම උරා ගන්න. හරිද? ඉතින් මේ උත්සේදනය කියන එක වැදගත් ශාකයකට විශේෂයෙන් ශාකයක මේ ශාකදේහ සිසිල්ව තියාගන්න. එකක් ශාකදේහ සිසිල්ව තියාගන්න. අනිත් එක තමයි සර් චුට්ටක් අර උච්ඡේදනය යනු කුමක්ද කියන ඒ ප්‍රශ්නේ මට චුට්ටක් උත්තරේ ලියාගන්න බැරි වුණා. ඒක චුට්ටක් දාන්න පුළුවන්ද? උත්තර ලියා ගන්න තාම දුන්නේ නැහැ. අපි උත්තර ලියා ගන්න දෙන්නම්. මේක අපි සාකච්ඡා කළේ උනාට පස්සේ ලියා ගන්න. හරිද? ලියන්න යන්න එපා. අපි කතා කරනකොට එතකොට ඒක තේරුම් ගන්න අවධානය වෙනතක තියෙන. එතකොට දැන් මුල් වලින් උරා ගන්නවානේ ජලය. මුල් වලින් උරා ගන්නවා ජලය. ජලය විතරක් නෙමෙයි ශාකයට අවශ්‍ය පෝෂකත් උරා ගන්නවා. ඛනිජ ලවණ, එක එක මූලද්‍රව්‍ය මේවා උරා ගන්නවා. මේවා හැම තැනකටම යන්නවා. හැම සෛලයකටම යන්නවා. ඉතින් අර උඩින් ජලය අයින් වෙන පහලින් ඇදලා ගන්නවා ටක් ටක් කර. උඩින් ජලය ගියේ නැත්නම් උඩින් ජලය වාෂ්ප වෙලා ගියේ නැත්නම් එතන හරි ප්‍රශ්නයක්. මේ ශාක පත්‍ර වලින් ජලය ඉවත් වුණේ නැත්නම් පහලින් වතුර ඇදලා උඩට එන්නේ නැහැ. මේ උත්සේදනය කියන එක නිසා මේ ශාකයේ පුරා ද්‍රව්‍ය පරිවහනයට උදව්වක් වෙනවා. ජලය යන්නේ නැහැ ඒකට. ඒ එතනදී ඇති වෙන බලයක් තියෙනවා. මේ බලේ නමක් කියනවා චූෂණ බලය. ශාකපත්‍ර වලින් ජලය පිට වෙනකොට මෙහෙන් ජලය අයින් වෙනවා. ඒතර ඒ අඩුව පුරවන්න හැමතිස්සෙම ජලය මෙහෙට ඇදලා ගන්නවා. ඒවලා හිතන්න මේක කොච්චර උස ශාකයක් වුණත් මේක කොච්චර උස ශාකයක් වුණත් උත්සේදන ක්‍රියාවලිය නිසා තමයි මුල් වලින් උරා ගන්නා ජලය තන මේ කොච්චර උස ශාකයක් වුණා. හරිද? මේ උඩම තියෙන ශාක පත්‍රය මගින් ජලය වාෂ්ප වෙලා යනවා. අනිවාර්යෙන් මේ කොච්චර උස වුණා මේ ජලය ඉහළට ගන්න. ඒතර එතන ඇති වෙන බලයට තමයි නමක් කියන්නේ උත්ප්‍රේදන චූෂණ බලය. උත්ප්‍රේදන චූෂණ බලය. එහෙම වෙන්නේ අකරණ ජල කඳක් උඩට එන්නේ මුල් වලින් උරා ගන්න මේ පෝෂක කොටස් ඉහළට යන්නේ මේ උත්ප්‍රේදන චූෂණ බලය නිසා. මේක අනිවාර්යෙන් තියෙන්නම ඕන. නැත්තම් හිතන්න මේ අපේ ගෙදර උඩ ටැංකියට වතුර ගන්නත් ලොකු මෝටරයක් දාන්න ඕන. මේවල මෝටර් දාලා නැහැ. කවුද එහෙනම් බලය දෙන්නේ? බලය දෙන්නේ මෙන්න මෙයා ප්‍රධාන වශයෙන් උත්ප්‍රේදනය කියන ක්‍රියාවලිය. එතනින් ඇතිවන චූෂණ බලය. පැහැදිලිද? හිතල බලන්න ලොකු බලයක් දෙනවා වතුර උඩට ඇදලා ගන්න. කොච්චර උස වුණා. ඊළඟට ශාකදේ සිසිල තියා ගන්නවා. වායු ගෝලයට ජල වාෂ්ප ජල චක්‍රය පවත්වා ගන්න. දැන් මේකෙන් ජලය යනවා වායු ගෝලයට. ඒව ඝනීභවනය වෙලා ජල හැදිලා වර්ෂාව ඇති වෙනවා. ඉතින් ජල චක්‍රය ක්‍රියාත්මක වෙන්නත් උත්ප්‍රේදනයේ වැදගත්. උත්සේදනයේ වැදගත්. හරි. උත්සේදනයේ අඩු කරගන්නත් ඕන කියලා කිව්වනේ කට්ටියකට ශුෂ්ක පරිසරවල. ඒක අපි පසුව කතා කරමු. දැන් අර සටහනට යමු ලියා ගන්න. අපි මෙන්න මේක ලිව්වා පත්‍ර ගැන ලිව්වා. උත්සේදනය මෙතන ටියුට් එකේ උත්සේදනය යනු කුමක්ද කියලා අහලා තියෙනවා. අපි යන්නේ ඒක සටහන් කරගමු. මෙන්න මෙතන උත්ප්‍රේදනයේ යන කුමක්ද යටතේ මේක ලියා ගන්න. ලියලා ඉවරලා රිසයින් කරන්න.
හරිද? අමනැස චිතුරිද කියන්නේ මොකද්ද? ස්වේදනය කියන්නේ කියලා. ශාකයක වායව කොටස් වලින් ජලය වාෂ්ප ලෙස පිටවීම උත්ස්වේදනයේ ලෙස හැඳින්වේ. ඊළඟට ජෙනුලි දුව. ශාකයක වායව කොටස් වලින් ජලය වාෂ්ප ලෙස පිටවීම උත්ස්වේදනයේ ලෙස හැඳින්වේ. ඊළඟට ජෙනාදි දුව. ශාකයක වායව කොටස් වලින් ජලය වාෂ්ප ලෙස පිටවීම උත්සේදන ලෙස හැඳින්වේ.